අයිබුවන් දූලපුතාල හැම දිනාටම අද අපි කතා කරන්න යන්නේ ගෝලීය දර්පණ ගැන මොනවද ගෝලීය දර්පණ කියන්නේ මේ වගේ ගෝලයකින් අපි කොටසක් වෙන් කරලා හදා ගන්න දර්පණ වලට කියන ගෝලීය දර්පණ කියලා ඇත්තටම නිකම්ම ගෝල නෙමෙයි මේ කුහර ගෝල වලින් තමයි නිර්මාණය කරන්නේ මේ බලන්න දැන් මේ තියෙන්නේ කුහර ගෝලය මේකෙන් කොටසක් කපලා ගත්තොත් මේ වගේ ගෝලයේ මේ පැත්ත මේ පිම්බිලා තියෙන පැත්තට අපි කියන්නේ උත්තර පෘෂ්ඨය කියලා. ඒ වගේම මේ අවතල වක් වෙච්ච පැත්තට අපි කියනවා අවතල පෘෂ්ඨය කියලා. එහෙනම් මේ ගෝලීය දර්පණවලදී උත්තර පෘෂ්ඨ වගේම අවතල පෘෂ්ඨත් යොදා ගන්නවා. උදාහරණයක් බැලුවොත් අපි ඒ කියන්නේ මේ වගේ මේ තියෙන උත්තර පෘෂ්ඨයක් මේ තියෙන්නේ මේ ඇතුල් පැත්තනේ මේ අවතල පෘෂ්ඨය. එතකොට මේවා දර්පණ විදිහට යොදාගන්නේ කොහොමද? දැන් මගේ මේ අතේ මේ තියෙන එහෙම හදාගත්ත දර්පණ දෙකක්. අපි හොඳින් ලං වෙලා බලමු එකට. අපි හොඳින් බැලුවොත් අපට සමීපව පෙන්වන්නම්. මේ බලන්න. මේ තියෙන එහෙම ගෝලීය දර්පණවල පෘෂ්ඨ දෙක. නැත්තම් උත්තර පෘෂ්ඨ දෙක මම මේ රූල මත තියලා තියෙනවා. උත්තර පැත්ත අර පිම්බිච්ච පැත්ත. තියලා තියෙන බලන්න සමපාත වෙන්නේ නැහැ නේද එකින්ම පේනවා නේද ගෝලයකටයි තිබව සමපාත වෙන්නේ නැහැ හොඳයි මේ බලන්න මේ දර්පණ වර්ගයේදී අවතල පැත්ත තමයි දර්පණයක් විදිහට වැඩ කරන්නේ අවතල පැත්ත දර්පණයක් විදිහට වැඩ කරන නිසා මේකට කියන අපි අවතල දර්පණය කියලා දැන් මේක බලන්න මේකේ උත්තර පැත්ත තමයි දර්පණයක් විදිහට වැඩ කරන්නේ නැත්නම් හදලා දෙන්නේ ඒ නිසා මේවට අපි කියනවා උත්තර දර්පණ කියලා ඇයි මේ වගේ දර්පණ වර්ග දෙකක් ලෝකයට හඳුන්වා දෙන්නේ ඒ සඳහා මම කරන්නේ මේ දර්පණ දෙක මෙහෙම අතේ තියාගෙන මගේ ඇඟිල්ල මේ විදිහට මං හසුරවනවා මේ බලන්න මේ උත්තර දර්පණයක් උඩින් යද්දී ඇඟිල්ලේ ප්‍රතිබිම්බයක් දර්පණය තුලින් පේනවා ඒක හරි කුඩයි අවතල දර්පණය උඩින් යද්දී ඇඟිල්ලේ ප්‍රතිබිම්බයක් පේනවා ඒක හරි විශාලයි. ඒ මොකද? අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් තියෙනවා. ඕනම වස්තුවක ප්‍රතිබිම්බයක් හැදෙන්න නම් නැත්නම් ප්‍රතිබිම්බ අපේ ඇහැට දෘෂ්ටියක් ලැබෙන්න නම් සාධක තුනක් සම්පූර්ණ වෙන්න ඕන. ඒ තමයි වස්තුවක් තියෙන්න ඕන. එහෙනම් මේ වස්තුව දෙන්නේ මේ වෙලාවේ ඇඟිල්ල. ඒ වගේම හොඳට පේන ඇස් දෙකක් තියෙන්න ඕනේ. දැන් එතකොට මේ දර්පණේ ඉඳන් මේ දර්පණයට මම ඇඟිල්ල එහෙම හසුරුවද්දී මගේ ඇස්පෙනීම වෙනස් වෙනවද? නැත්නම් ඔයාලගේ ඇස්පෙනීම වෙනස් වෙනවද? ඒත් නෑ පුතේ. තුන්වෙනි සාධකේ ඒ තමයි ආලෝකය. අපිට පෙනීම ලබා දෙන්න අවශ්‍ය වෙන තුන්වෙනි සාධක තමයි ආලෝකය. එහෙනම් මේ වෙලාවේදී ආලෝකයට යම් වෙනසක් වෙනවා. එහෙනම් මේ දර්පණ දෙක ඉදිරියේ ආලෝකයේ හැසිරීම වෙනස් වෙනවා. දර්පණවල මේ හැසිරීම භාවිතා කරලා බොහෝමයක් ප්‍රකාශ උපකරණ හදලා තියෙනවා. අපි ඔප්ටිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් කියලා කියන්නේ. ඒ නිසා මුලින්ම අපි බලමු මේ දර්පණ දෙක ඉදිරියේ කොහොමද ආලෝකයේ හැසිරෙන්නේ කියලා. ඒ සඳහා අපි ජ්‍යාමිතික සටහන් භාවිත කරගෙන කතාව ඉදිරියට කරගෙන යමු. හොඳයි දුවපුතේ. එහෙනම් අපි මුලින්ම බලමු අවතල දර්පණයක් ඉදිරියේ ආලෝකයේ හැසිරීම. ඒ සඳහා මම මෙහෙම ඇඳගත් සරල රේඛාවක් මත අවතල දර්පණයක් තියලා අවතල දර්පණයට ආලෝක ප්‍රභවයකින් ආලෝකය යොමු කරලා ඒ ඉදිරියේ ආලෝකය හැසිරීම තමයි බලන්න යන්නේ. මේ රේඛාව දිගේ යොමු කරනවා. මේක මම හදලා තියෙන්නේ මේ අවතල දර්පණයේ සාමිතිකව හරියටම මැදට මේක පතිත වෙන විදිහට තමයි මේ ආලෝකයම යොමු කරලා තියෙන්නේ. ඒ නිසා මේක ලම්බකව තමයි පතනේ වෙන්නේ. මේ අවස්ථාවේදී ලම්බක පතනේදී ආලෝකේ පරාවර්තනය වෙන්නේ ඒ මාර්ගයේ දිගේමයි. ඒ නිසා මේකෙදී අපිට ආලෝකයේ ආලෝක කිරණය පරාවර්තිත ආලෝක කිරණයක් විශේෂයෙන් අඳුන ගන්න බෑ. ඊළඟට අපි ආලෝක කිරණ තුනක් මේ විදිහට අවතල දර්පණය කරා යොමු කරපුවාම අපිට හොඳ ආකාරවම පේනවා මේ ආලෝක කිරණ පරාවර්තනය වෙනවා. මේ නාලෝක කිරණේ මෙහෙම පරාවර්තනය වෙනවා. මේන කිරණේ මෙහෙම පරාවර්තනය වෙනවා. එතකොට මේ සමාන්තර ආලෝක කදම්බයක් නැත්තම් සමාන්තර වෙන ආලෝක කිරණ මේ අවතල පෘෂ්ඨයේ වැදුනට පස්සේ ඒවා එකතු වෙලා යන විදිහට එහෙම නැත්නම් එක ස්ථානයක් පහු කරගෙන යන විදිහට තමයි පරාවර්තනය වෙන්නේ. මෙන්න මේ එකතු වෙලා යන තැනට මෙන්න මෙතෙන්ට අපි කියන පුතේ නාභිය කියලා.
නාභිය ලක්ෂය කියලා කියන්නේත් ඕකටම තමයි. එහෙනම් මේ අවතල දර්පණ වලට හැකියාවක් තියෙනවා මේ සමාන්තර ආලෝක කිරණ එක තැනක් කරහා යන විදිහට එකතු කරලා යවන්න. ඒ ස්වභාවය තියෙන නිසා අපි ඒ අවතල දර්පණ වලට කියනවා අභිසාරි දර්පණ කියලා. ඇයි එක තැනකට ආලෝකය එකතු කරලා යවන නිසා. ජාමිතික මේක අධ්‍යයනය කරන්න අවශ්‍ය නිසා මම මේ ස්ථානේ ලකුණු කර ගන්නවා. පොඩි ලකුණක් මේ වගේ දා ගන්නවා. ඒ වගේම දර්පණයේ පිහිටීමත් පැන්සලෙන් පොඩ්ඩක් ලකුණු කර ගන්න මේ විදිහට. දැන් අපිට පුළුවන් ජාමිතිකව මේ වගේ සම්බන්ධතා ගොඩනගා ගන්න. ඒ සඳහා මම දර්පණය අයින් කරලා මේ ලකුණු වෙලා තියෙන දර්පණයේ තිබ්බ ස්ථානේ ඒ අයිති ගෝලයකට අපි මුලින් කතා කරානේ. දැන් අපිට පුළුවන් ඒ ගෝලයේ පරාමිති ලකුණු කරමින් මේව අතර සම්බන්ධතාවයක් හොයාගන්න. ඒ නිසා මම මුලින්ම කරන්නේ ගෝලයක් මේට අදාළ මේ දර්පණයට අදාළ ගෝලයේ හරස්කර නිර්මාණය කර ගෝලේ හරස්කර කියන්නේ මේ වගේ වෘත්තයක්නේ. මේ වගේ වෘත්තයක් නිර්මාණය කර ගන්නවා. ඊට පස්සේ බලමු මෙතන ලකුණු කරලා තියෙන අපිට පේනවද දැන්නේ අර මම නාභිය කියලා ලකුණු කරපු තැන නැත්නම් නාභිය ලක්ෂය කියන එක. අපි බලමු මේවා අතර සම්බන්ධතාවයක් කොහොමද හොයාගන්නේ. මෙතන අපි දර්පණය තියලා තිබුණේ. දැන් බලන්න ඕනේ අරේ කීයද කියලා. මෙතන පේනවා පුතාලට පැහැදිලිව මෙතන සෙන්ටිමීටර 5ක් තමයි අරේ වෙලා තියෙන්නේ. මේ සෙන්ටිමීටර 5 කියන්නේ මේ වක්‍රයට අදාළ අරේ නිසා මේකට අපි කියනවා වක්‍රතා අරේ කියලා. එතකොට දර්පණයේ මෙතන මම තියලා තිබුණේ සමමිතිකව. සමමිතික වෙන මධ්‍ය ලක්ෂය තමයි මෙතන තියෙන්නේ. දැන් මෙහෙම තිබ්බහම ඒක මධ්‍ය ලක්ෂණේ මේ තියෙන්නේ. මෙන්න මෙතෙන්ට අපි විශේෂ නමක් කියන පුතේ මේකට අපි කියනවා ද්‍රවය කියලා. මොකද්ද කියන්නේ ද්‍රවය. හොඳයි. එහෙනම් ආලෝක කිරණ වැදිලා පරාවර්තනය වුණේ එක ලක්ෂයක් කරහා යන විදිහට. ඒ ලක්ෂය මෙතන මම ලකුණු කරලා තියෙනවා. මේකට කිව්වේ නාභීය ලක්ෂය කියලා. අපි එක මැනලා බලමු. අපිට එනවා 2.5ක් කියලා. එහෙනම් මේ ලක්ෂය 2.5ක්. මෙන්න අපිට සම්බන්ධතාවය අහුවෙනවා. මොකද සම්බන්ධතාවය? වක්‍රතාවයෙන් භාගයක් වෙන විදිහට තමයි නාභීය දුර නැත්නම් නාභීය ලක්ෂය පිහිටලා තියෙන්නේ. ફોકસ කියලා කියන්නේ ඔකට තමයි. එහෙනම් මේ දර්පණයේදී ආලෝකයේ ફોકસ වෙන්නේ කොතෙන්ද? සෙන්ටිමීටර 2.5ක් දුරේ. ඒ නිසා කෙනෙකුට ඕනනම් කියන්න පුළුවන් මේකට අපි 2.5 කියන එක ફોકસ කියන එක අපි F කියලා සැලකුවොත් වක්‍රතාවයට 2F කියලා ලියන්න පුළුවන්. සාමාන්‍යන වක්‍රතාවයට කියන්නේ C කියලා. සෙන්ටර් කියන්නේ. දැන් මේ දුරවල් දර්පණයේ සිට නාභිය ලක්ෂයට තියෙන දුර මෙන්න මේ දුර නාභි දුර කියලා විදිහට තමයි හඳුන්වන්නේ. පැහැදිලිද එහෙනම්? දැන් මෙතන මොකද්ද අපි අඳුරගත සම්බන්ධතාවය? වක්‍රතාවය නාභි දුර වගේ දෙගුණයක්. දැන් අපි බලමු උත්තර දර්පණයක් ඉදිරියේ කොහොමද ආලෝකය හැසිරෙන්නේ කියලා. ඒ වගේම උත්තර දර්පණ සඳහා නාභිය ලක්ෂයක් හොයාගන්න පුළුවන්ද කියලා. මේ සඳහා දුවේ පුතේ මම පරණ සටහනමයි ගන්නේ. අර කලින් පාවිච්චි කරපු සටහන. මේ විදිහට සමමිතිකව දර්පණේ තියලා මේක දර්පණයක් කියලා පැහැදිලි නේද? මේ පැත්තේ නම් මේ දර්පණ පෘෂ්ඨේ තියෙනවා. පෙර ලෙසම ආලෝක කිරණ ආලෝක ප්‍රභවයෙන් එවනවා. මේ අවස්ථාවත් ලම්බක පතනයේ සිදුවෙන අවස්ථාවක්. අනිත් කිරණ දෙකත් මම එවුවහම එන්න පුතාලට පැහැදිලිව පේනවා මේ දර්පණේ එහෙම නැත්නම් උත්තර දර්පණේ මේ ආලෝක කිරණ විහිදුවා හරිනවා නැත්නම් අපසරණය කරනවා. ඒ නිසා මේ දර්පණයට විශේෂ නමක් කියනවා අපසාරී දර්පණය කියලා කියනවා. කලින් දර්පණයට අපි කිව්වේ අபிසාරී දර්පණය මේකට කියන්නේ අපසාරී දර්පණය. දැන් මේ ආලෝක කිරණ පරාවර්තනය වෙන අපිට හොඳට පේනවා. නමුත් මේ වාගේ දර්පණයක කොහොමද අපි නාභිය ලක්ෂය තෝරගන්නේ? නාභිය ලක්ෂය තෝරගන්න නම් ආලෝක කිරණ එකතු වෙන්න එපාය. දැන් මේ ආලෝක කිරණ විසිරලා යනකොට කොහොමද එකතු වෙන්නේ? ඒ සඳහා අපි කරන්නේ වෙන උපක්‍රමයක්. මේ ආලෝක කිරණ විසිරෙන්නේ හරියට වෙන කොහේ හරි ඉඳන් එනවා වගේ පෙනෙමින්. ඒ කොහේ ඉඳන් එනවා වගේ පෙනෙමින්ද? මේ බලන්න ආපස්සට ගත්තොත් මෙන්න මෙහි කොහේ හරි ඉඳන් එනවා වගේ. මෙයත් එහෙමයි. මේ කොහේ හරි ඉඳන් එනවා වගේ පෙනෙමින් තමයි විසිරී යන්නේ. ඒ සඳහා මම මේ ආලෝක කිරණ විසිරී යන මාර්ගේ පොඩ්ඩක් සලකුණු කරගන්නවා මෙහෙම. ඊට පස්සේ අපි බලමු මේ ආලෝක කිරණ කොහේ ඉඳන් එන විදිහටද විසිරී යන්නේ කියලා. දැන් මේ තියෙන සමාන්තර ආලෝක කිරණ තුන මම ආලෝක ප්‍රභවය මේ විදිහට අයින් කරලා මේ සලකුණු වෙලා තියෙන ආලෝක කිරණ දෙක ආපස්සට දික් කරලා බලනවා කොතන ඉඳන් එන විදිහටද මේ ආලෝකය විසිරෙන්නේ කියලා.
මේ විදිහට තමයි මේ ආලෝක කිරණ දෙක පරාවර්තනය වුනේ. හැබැයි කොහේ ඉඳන් එනවා වගේ පෙනෙමින්ද මේ අභ්‍යන්තර ලක්ෂයක ඉඳලා එනවා වගේ පෙනෙමින් තමයි පරාවර්තනය වුනේ. ඒ ලක්ෂය තමයි පුතේ උත්තර දර්පයකට අදාළව නාභීය ලක්ෂය වෙන්නේ F. දැන් අපිට පුළුවන් ඒ නාභි දුරත් මැනගන්න. පුතාලට පේනවත් ගන්න ඒක හරියටම 2.5ක් කියලා තමයි පෙන්නුම් කරන්නේ. එහෙනම් මේ නාභි දුරත් 2.5යි. මේ වක්‍රයේ අයිති උත්තර දර්පණයේ අයිති වෙන්නේ සෙන්ටිමීටර් 5ක වෘත්තයකට, එහෙම නැත්නම් ගෝලයකට. එහි වක්‍රතාවය වෙන්නේ සෙන්ටිමීටර් 5. වක්‍රතාවයෙන් භාගයක් තමයි මෙතන 2.5ක් විදියට පෙන්නලා තියෙන නාභිය දුර. මේ ලක්ෂයට කියන්නේ නාභිය ලක්ෂය කියලා. එතනත් අර සම්බන්ධතාවයමයි තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි දුවේ පුතේ. අවතල දර්පණයක නාභි දුර සෙවීමේ ලස්සන ක්‍රමයක් තියෙනවා. ඒකත් අපි දැන් චුට්ටක් බලමු. හොඳයි. ඒ සඳහා අපි කරන්නේ මේ වගේ අවතල දර්පණයක් අරගෙන මේ අවතල දර්පණය මේ වගේ තිරයක් ඉදිරියේ තියෙනවා. මේ වගේ තිරයක් ඉදිරියේ තියලා ඈත ඉඳලා එන නැත්නම් මේ මගේ ජනේලෙන් එන ආලෝකය මම නාභිගත කරනවා මේ තිරයට. ඒකෙදි විශේෂයෙන් අපි අවධානයෙන් ඉන්න ඕනේ ඉතාම පැහැදිලි රූපයක්. නාභිගත වන තුරු ඒ දර්පණය එහෙට මෙහෙට කරන්න. සීරු මාර්ක් කරගන්න. මේ බලන්න දැන් මේ තිරයට මම තිරේ මත අපැහැදිලි රූප තමයි හදින්නේ. මේ තියෙන කිහෙල් ගහක රූපයක් නාභිගත වෙලා තියෙනවා ඉතාම පැහැදිලි. එහෙනම් මේ අවස්ථාවේදී මේ දර්පණය පිහිටලා තියෙන යාගේ නාභි දුරේ අපිට බලා ගන්න පුළුවන් කොච්චර දේ නාභි දුර කියලා. මේ බලන්න 16.5ක් කියලා තමයි පෙන්වුම් කරන්නේ. 16.5ක්. ඔන්න ඔය ක්‍රමයටත් පුළුවන් දුවේ පුතේ අවතල දර්පණයක නාභි දුර හොයන්න. නමුත් මේ විදිහට සම බාහිරින් එන ආලෝකය නාභිගත කිරීමේ හැකියාවක් උත්තර දර්පණ වලට නැති නිසා මේ ක්‍රමයට නාභි දුර සෙවීම නම් උත්තර දර්පණයකින් කරන්න බෑ. අපි ඊගා වීඩියෝදී කතා කරන්නේ උත්තර දර්පණ සහ අවතල දර්පණ ඉදිරියේදී තිබූ වස්තුවක ප්‍රතිබිම්බය ඒ පිහිටන ස්ථානය අනුව වෙනස් වෙන ආකාරය.